සුබ සන්ධ්‍යාවක්. ස්වාධින් රූපවාහිනී සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම අරුණ ජයකොඩි. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. අල්ලගන්න බැරි වුණු රවීත් ඇලෝසියසුත් කොටුව උසාවියේ වරෙන්තු තීන්දුව ලබන අඟහරුවාදාට. කොරෝනා ගැන සැකපිට 64ක් රෝහල්ගත වෙද්දී පළමු ආසාදිතයන් දෙදෙනාගේ තත්ත්වය යහපත් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ කියයි. බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා. ආහාරවලත් තෙල්වලත් හිඟයක් නැහැ. රජය කියයි. කොරියාවෙන් යුරෝපයෙන් ඉරානයෙන් එන අයට කටුනායක දොර වැසෙද්දී රස්සාවට පිටරට යන අයටත් තහංචියක්. අවදානමට පෙර සූදානමට පාසල් වැසෙද්දී විශ්වවිද්‍යාලත් විද්‍යාපීටත් සමග පෙරපාසලුත් වසා දෙමේ. තරංගාවලිය අතහැර දමා එංගලන්ත පිළ රටින් පිටවේ. දේශීය පුවත්. යුරෝපා රටවල් වන ප්‍රංශය, ජර්මනිය, ස්වීඩනය, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය, ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය යන රටවලින් මෙරටට පැමිණීම සති දෙකක කාලයකට නතර කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කරනවා. කොරෝනා අවදානම් තත්ත්වය පාලනය කිරීම සඳහා පියවර රැසක්ගෙන ඇති අතර ඊට සහාය දෙන ලෙසයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. බියවීමට නොව අවධානයෙන් සිටීම පිණිසයි. කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් පුද්ගලයන් දෙදෙනාගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කරනවා. කොරෝනා ආසාදනය වී ඇද්ද යන්න පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට කිසිදු පෞද්ගලික රෝහලකට බලය ලබා දී නැති බවයි ඔහු අවධාරණය කරන්නේ. පළවෙනි රෝගියාත් දෙවෙනි රෝගියාත් දෙන්නම දැනට IDH උණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. මේ දෙදෙනාම සංචාර නියාමකේ රෝගීන් දෙදෙනාගෙන් පළවෙනි රෝගියා අවුරුදු 52 කෙනෙක්, දෙවෙනි රෝගියා 44 කෙනෙක්. පළවෙනි රෝගියාගේ සම්බන්ධ වෙච්ච අය ගත්තොත් එහෙම 60ක් පමණ වෙනවා. දෙවෙනි රෝගියාගේ සම්බන්ධ වුණු සංඛ්‍යාව කන්ටැක්ට් සංඛ්‍යාව 25ක් පමණ වෙනවා. මේ කන්ටැක්ට් වෙච්ච කිහිප දෙනෙක් දැන් රෝහල්වල ඉන්නවා, සම්බන්ධයෙන් පරීක්ෂා කරනවා. පළවෙනි රෝගියාට අත වශයෙන්ම ඔහුට දියවැඩියාව සහ අධික රුධිර පීඩනය තියෙනවා, පෙනහළුවල ආසාදනයක් තියෙනවා. අපි හිතනවා සුව වෙලා යාමට හැකියාව ලැබෙයි. දෙවෙනි විවිධ ප්‍රදේශවලින් ආසාදිතයන් බවට සැකකිරෙන පුද්ගලයන් 64 දෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කරන්නේ. ඔවුන් මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යායතන ඇතුළු රෝහල් 15ක ප්‍රතිකාර ලබනවා. පවතින තත්ත්වය හමුවේ ඉරානය, ඉතාලිය හා දකුණු කොරියාව යන රටවල සිට පැමිණෙන මගින් මෙරටට ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කළා. හෙට සිට සති දෙකක කාලයක් මෙම රටවල සිට මෙරටට මගින් රැගෙනීමෙන් වළකින ලෙස අදාළ ගුවන් සමාගම්වලට දැනුම් දී තිබෙනවා. මේ රටවල් තුනෙන් එන මගින් මේ 17 වෙනිදා සිට සති දෙකක් කාලයක් දක්වා ලංකාවේ ගොඩ බැසීමට අවසර ලැබෙන්නේ. ඒ වගේම යම් කිසි කෙනෙක් ඒ රටවල් වල සංචාරය කරලා තියෙනවා, එහෙනම් ඒ අයටත් ගොඩ බැසීමට අවසර ලැබෙන්නේ. ඉරානය, ඉතාලිය හා දකුණු කොරියාව යන රටවලින් පැමිණෙන සියලු පුද්ගලයන් නිරෝධායනය කිරීම යුද හමුදාවේ මැදිහත් වීමෙන් මේ වන විට සිදුවනවා. කන්දකාඩු හා මඩකලපුව පූනානි නිරෝධායන මධ්‍යස්ථාන වෙත අද දිනේද පුද්ගලයන් යොමු කිරීමට යුද හමුදාව කටයුතු කළා. නිරෝධායනයට අද සිට තවත් මධ්‍යස්ථාන දෙකක් සූදානම් කර තිබෙනවා. දියතලාව හා කහගොල්ල යන ප්‍රදේශවල මෙම මධ්‍යස්ථාන පිහිටුවා ඇති බවයි යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ. මෙරටට පැමිණෙන පුද්ගලයන් හා රටේ සියලු ජනතාව මෙම සැලසුම් සහගත වැඩපිළිවෙලට සහාය ලබා දිය යුතු බව යුද හමුදාපතිවරයා අවධාරණය කරනවා. දැන් මේ අවස්ථාවේ තම සන්තෝෂයෙන් පොදුවේ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ඔවුන් කරන සේවයක් හැටියටයි ඔවුන් නිරෝධායන කටයුත්තක යෙදලා තින්නේ. කොපමණ ප්‍රමාණයක් ආවත් අපි ඔවුන්ව රැක බලා ගන්න ඕනේ. ඉතින් කොරෝනා ආසාදිතයන් කියලා තෝරගත්ත කට්ටියගෙන් බහුතරයක් නැවතවතාක් සුවය ලැබලා දෙන ලෝකයේ. ඉතින් ඒ තියෙන්නේ වෙන කිසිම දෙයක් නෙමෙයි, ඒක ඔවුන් හරියට පාලනය කිරීමෙන් ද. අතිගරු ජනාධිපතිතුමා, ගරු ග්‍රාමාධිපතිතුමා, ප්‍රමුඛ රජයේ විසින් මේ කොරෝනා වෛරසයේ කියපු සමනින් අපි මේ සම්බන්ධව සූදානම් වුණා. ඉතින් ඒකින් තමයි අදටත් අපි බොහොම සූදානමකින් යුතුව කටයුතු කරන්න. බියක් වෙන්න එපා. අපි ඔබ බලාගෙමිට කළ හැකි සියලුම කාර්යයන් කරුණු ලබනවා. නිරෝධායන මධ්‍යස්ථානයේදී තමන්ට අවශ්‍ය සියලු පහසුකම් ලැබෙන බව ඔවුන් පවසනවා. පොළොන්නරුවේ කන්නකාඩු ප්‍රදේශයේ අපිට මේ හමුදා මධ්‍යස්ථානයෙන් ඔවුන්ට හැකියාවෙන් උපරිම සහයෝගය ලබා දෙනවා. මේ බලන්න අපට අද
අපි දෙන්නෙක් ඉන්නවා මේ වෙජිටේරියන්ලා. ඒගොල්ලන්ට වෙනම කෑම වේලක් අපට සලසා දීලා තියෙනවා. අනිත් අයට මස් මාංශ කන අයට වෙනම කෑම වේලක් හදලා දීලා තියෙනවා. වෙනම අතුරුපස විදියට අපට පළතුරු ලබලා දීලා තියෙනවා. ඒගොල්ලෝ කිසිම විදියකින් අපට අඩුපාඩුවක් කරන්නේ නැහැ. මේ බලන්න වතුර බෝතල් පිටින්ම අපට ලබා දෙනවා. කාමර තුලම රැඳී සිටින්න අපට ටීවී එකක් හයි කරලා අපට අදාළ කරන දේවල් බලන්න ලබා දීලා තියෙනවා. ඉන්ටර්නෙට් එක ලබා දීලා තියෙනවා හැම එක්කෙනාටම Wi-Fi. මේ අපි නිදා ගන්න ඇඳවල් තත්තු ඇඳවල් වුණාට අපට කාටවත් අපට උඩ තත්තු වලට කාවත් අපිව දාලා නැහැ. බලන්න මදුරු තැල් දාලා තියලා තියෙනවා අපට මදුරුන්ගෙන් පවා ආරක්ෂා වෙන්න. මානුෂික හැඟීමකින් යුතුව ඒගොල්ලන්ට හැකි උපරමයෙන් කරනවා. එහෙම හමුදා සේවය අපේ අගය කරමින් මේක ස්තුතියක් කරලා අපි මේ වීඩියෝ එක මුදා හරිනවා. කොරෝනා වෛරසයේ ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් පැතිරෙන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. කලබලකාරී තත්ත්වයන්ට සහ අනියත බියකින් තොරව රජයේ නිල තොරතුරු පිළිබඳ විශ්වාසය තබමින් මේ කටයුතු සමන්ගේ ජන ජීවිතය සාමාන්‍ය පරිදි ගෙනියන්නේ කියලා. ව්‍යාජ තොරතුරු බෙදාහරින පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කරන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා. සමාජ මාධ්‍යතුළු සියලු ආකාරයේ විදුලි සංදේශ සේවා අනිසි ලෙස භාවිත කිරීමෙන් වළකින ලෙසයි එම නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර සියලුම පාසල් වසා දැමීමට රජය තීරණය කිරීමත් සමග සියලුම විශ්වවිද්‍යාලද සති දෙකක කාලයකට වසා දැමීමට තීරණය කළා. දෙවෙනේ සියලු පෙර පාසල්ද වසා දැමීමටයි තීරණය කෙරුණේ. ගුරු විද්‍යාල, විද්‍යාපීඨය හා තාක්ෂණික ආයතනද සති දෙකක කාලයක් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පවසන්නේ තත්ත්වය සමනය වන තෙක් විදේශ රටවලට ශ්‍රමිකයන් නැවීම නතර කරන බවයි. කොරෝනා වෛරසය පිළිබඳ තොරතුරු දැන ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට 0.71.107 සහ 0.113.071.073 යන දුරකථන අංක දෙක හඳුන්වා දී තිබෙනවා. තහවුරු කළ නිල තොරතුරු ගැනීමට හැකිවන්නේ සෞඛ්‍ය ප්‍රවර්තන කාර්යාංශය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා news.lk යන වෙබ් අඩවි සහ එම ආයතනවලට අයත් Facebook පිටු හරහායි. කැස්ස, උණ, හිසරදය, හුස්ම ගැනීමේ අපහසුතාව හා අධික මහන්සි යන රෝග ලක්ෂණ පෙන්වයි නම් වෛද්‍යවරයෙකු හමුවන ලෙසට සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දෙනවා. කොරෝනා වෛරසයේ පැතිරියම වැළැක්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විශේෂ උපදෙස් නිකුත් කර තිබෙනවා. ඒ අනුව රෝග ලක්ෂණ පවතී නම් ගමන් බිමන් සීමා කළ යුතුයි. රෝගී පුද්ගලයින් මුඛාවරණ භාවිත කිරීම ආරක්ෂිත පියවරක් වනවා. කැස්ස සහ කිවිසුම් යන අවස්ථාවලදී වැලමිට ප්‍රදේශයෙන් මුහුණ ආවරණය කිරීමෙන් වෛරසයේ පැතිරියම පාලනය කළ හැකි. ටිෂු හෝ ලේන්සු භාවිත කරන්නේ නම් එය ආරක්ෂාකාරීව ඉවත් කළ යුතුයි. ජනාකීර්ණ ප්‍රදේශ මගහැරිය යුතු අතර රෝග ලක්ෂණ මතු වහාම වෛද්‍යවරයෙකු හමුවීම අත්‍යවශ්‍ය බවයි සෞඛ්‍යංශ අවධාරණය කරන්නේ. කොරෝනා වෛරසය ආසාදනින් මේවන විට ලෝපුරා මරණ 5000ක්ම වා තිබෙනවා. ආසාදිතයන්ගේ සංඛ්‍යාව 135809ක්. ඉන් 70427 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ව්‍යාප්ත වී ඇති රටවල් සංඛ්‍යාව 127ක්. චීනයේ මරණ සංඛ්‍යාව අඩුවෙමින් පවතිනවා. අද දිනේ වාර්තා වුණේ මරණ 8ක් පමණයි. යුරෝපයේ වැඩිම බලපෑමක් සිදු වෙති රට ඉතාලියයි. මරණ සංඛ්‍යාව 1000 ඉක්මවනවා. කොරෝනා වැළඳුණු ශ්‍රී ලාංකික කාන්තාවද සුවය ලබා රොහලින් පිටව ගියා. මේ මොහොත වන විට ඉතාලියේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉහළ මට්ටමකට පැමිණ තිබෙනවා. ගෙවුණු පැය 24 ඇතුළත නව කොරෝනා රෝගීන් ඉතාලිය තුලින් 2651 දෙනෙක් වාර්තා වෙනවා. ඒ වගේම මරණ සංඛ්‍යාව වාර්තා වෙනවා ගෙවුණු පැය 24 තුළ 197ක්. සමස්ත මරණ සංඛ්‍යාව 1050 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොරෝනා ආසාදිත සමස්ත ප්‍රමාණය 15113ක් පමණ වෙනවා. ඉරානින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 429ක්. ආසාදිතයන් 10075 දෙනෙකු වාර්තා වනවා. දකුණු කොරියාවෙන් මරණ 71ක් සහ ආසාදිතයන් 7979 දෙනෙකු වාර්තා වනවා. එරටත මේ යන සංඛ්‍යාව අඩුවෙමින් සුවවන පිරිස ඉහළ යමින් පවතිනවා. මේ වන විට දකුණු කොරියාවේ පුද්ගලයන් 248647 දෙනෙකු පරීක්ෂා කොට තිබෙනවා. ඉන් පුද්ගලයන් 7997 දෙනෙකුට මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මීට සුළු මොහොතකට පෙර නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වෙනවා. තවදුරටත් දකුණු කොරියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ඉතාමත්ම සුරක්ෂිතව මෙහි රැඳී සිටින බව සඳහන් කිරීමට හැකියාව පවතිනවා. ස්පාඤ්ඤයේ මරණ 87ක් සිදුව තිබෙනවා. කටාර් රාජ්‍යයෙන් ආසාදිතයන් 262 දෙනෙකු හමුවීමත් සමග එරට සියලු පාසල් වසා දමා දේවස්ථාන සති දෙකකට වසා දැමීමටයි තීරණය කර ඇත්තේ.
இந்தியாவே பலமு கொரோனா மரணைய அது வார்த்தாவுனே கர்நாடக பிராந்தேன் இரட்டத்துல ஆசாதித்தியான் ஹெத்தே அட்டதினுக்கு சிட்டினவா கனடா அக்ரமாத்திவரையாகே பிரிதட்டது கொரோனா ஆசாதினே வீத்திபினவா ஆஸ்திரேலியா சுதேச காட்டித்து அமாத்திவரையாட்டது வைரசிய ஆசாதினே வியத்தி அத்தர் ஒஹு மீட்ட சத்தியக்கட்டு பெரு அமெரிக்காவே வாஷிங்டன் ஹி ரசுவீமக்கட சகபாகியு பவாய் சதஹன்னுனே ஆஸ்திரேலியாவின் மேவன விட்டு ஆசாதித்தியான் 184 தினுக்கு ஹமு வீத்திபினவா இஸ்ராயலித சீலு பாசல் வசாதமீமட்டாய் பீவர கினத்தே பிரான்சிய சீலு பாசல் ஹா விஸ்வவித்யாலது தாவகாலிகவ வசாதமுனா கோலிய வஷேன் தடிலிச வியாப்தவன கொரோனா வைரசின் ஆரக்ஷா வீமசதா ராஜ்ய நாயக்கின் தடி சலக்கில்லக் தாக்வனவா ஏ அத்தர விதிஸ் மாதே வார்த்தா கரதிபுனே பிரிதானிய சார்ஸ் குமருது அத்தர அத்ததீம வெனுவட தேர்த்தெக்கரமின் ஆச்சார கிரீமட்ட எக்வ சிட்டி பவாய் ரட்டத்துல கொரோனா வியாப்திய விளக்குவீம சதா தவத் கிரியாமார்க கணனாவா கனிமட்டு அது தீரணே கெருணா ஏ ஜனாதிபதி துமன்கே சா அக்ரமாத்தி துமன்கே பிரதானத்வேன் அது பெவதி விசேஷ சாக்காச்சாவகதி ஜனதாவுகே சௌக்கிய தத்துவே ஆரக்ஷா கிரீமட்டு சியலு பியவர உபரிமேன் கண்ணா லெசாய் நிலதாரீன்ட்டு உபதேச நிகுத் கெருணே රජය පසුගිය ජනවාරි මාසයේ සිට අනුගමනය කළ ක්‍රියාමාර්ග රෝගී රටතුලට පැමිණීම වළක්වා ගැනීමට ඉවහල් වුණා. වෛරසයේ පැතිර ගිය රටවල් සමග සලකන විට ශ්‍රී ලංකාව විශාල ප්‍රගතියක් අත්කරගත් රටවල් අතර ඉදිරියෙන්ම සිටිනවා. එම ප්‍රගතිය තවදුරටත් වර්ධනය කර ගනිමින් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමට උපරිම පියවර ගන්නා ලෙසයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේ. තාමත් කන්ෆර්ම් අය ඉන්නේ දෙන්නයි. ඒ දෙන්නා කිට්ටුවෙන්ම සම්බන්ධ එයාව කොරන්ටයින් කරලා තියෙනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාම අනිවාර්යෙන්ම කොරන්ටයින් වෙන්න ඕන. හැබැයි PHI කෙනෙක් විසිට කරලා ඒගොල්ලන්ගේ තත්ත්වය දිගටම බලන්නට ඕන. මේ පිටින් එන එක වැළැක්වීම මූලික කරගන්නට අවශ්‍යයි. යුරෝපයේ තියෙන රටවල් හැම එකකම විශාල සංඛ්‍යාවක් වැඩි වෙමින් තියෙනවා. දැන් මම හිතන්නේ මේ අපි මේ යුරෝපෙන් එන අයව සමාන දෙයකටවත් නතර කරන්න තීරණයක් ගන්න ඕන. එහෙම නැත්නම් අපිට වළක්වා ගන්නට පුළුවන් වෙන්නේ නැහැ. ওই රටටත් වඩා මම හිතන්නේ ලංකාවේ අපි ඉස්සෙල්ලම ක්‍රමවේදේ පටන් ගත්ත අපි තමයි සාර්ථකම. ඉතින් මට මේ හැම එක්කෙනාම රටවලල කරන ඒවා එනවා. අපි කරපු ඒවා යන්නේ නැහැ. අපි ටාස්ක් ෆෝස් එක පටන් ගන්නකොට කවුරුත් පටන් ගන්න තිබුණ නැහැ. එදා ඉඳලම අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගොඩක් ඒවා කරා. අපි ලෑස්ති වුණා. ජනතාව විශාල වශයෙන් වැස්සන අවස්ථා සහ උත්සව හැකි උපරිමින් සීමා කිරීමටද තීරණය කෙරුණා. මුකාවරණ ඕනෑම තැනකින් මිලදී ගැනීමට හැකිවන අයුරින් පාලන මිලක් යටතේ විධිමත්ව බෙදා හැරීමට පියවර ගන්නා ලෙසයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ. දිනකට මුකාවරණ 150,000ක් නිෂ්පාදනය කළ හැකි ආයතන හඳුනාගෙන ඇති බවද සාකච්ඡාවේදී ප්‍රකාශ කෙරුණා. පොදු ප්‍රවාහන සේවයට යොදා ගන්නා බස් රථ සහ දුම්රිය විෂබීජ හරණයට ලක් කිරීම අද ගනු ලැබූ තවත් තීරණයක්. ඒ සඳහා ආරක්ෂක අංශවල සහාය ලබා ගනු ඇති. චීනය කොරෝනා ව්‍යාප්තිය පාලනයට ගනු ලැබූ සාර්ථක ක්‍රියාමාර්ග පුළුල්ව අධ්‍යයනය කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද උපදෙස් නිකුත් කෙරුණා. රාජ්‍ය ආයතනවලින් සැපයන සේවා පවත්වා ගැනීම සහ පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යන කාර්යන් අන්තර්ජාලය ඔස්සේ නිවසේ සිට සිදු කිරීම අත්හදා බැලීමට මේ අවස්ථාවක් කරගත යුතු බවයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේ. ශ්‍රී ලංකාව රෝගයේ පැතිර යාම වැළැක්වීමටගත් ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාම සඳහා සහාය වීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ එකඟ වී ඇතැයිද ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. ජනාධිපති කාර්යාලයේ පැවති වැඩසටහනට සෞඛ්‍ය ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. බියවීමට නොව අවධානය සිටීම පිණිසයි. රට තුල ආහාර හා ඉන්ධන හිඟයක් නොමැති බව රජය අවධාරණය කරනවා. කටකතාවලට රැවටී අනවශ්‍ය ලෙස ආහාර හා ඉන්ධන එක්රැස් කරගැනීමෙන් වළකින ලෙසත් රජය ජනතාවට දැනුම් දෙනවා. එවැනි අවශ්‍යතාවක් ඇති වුවහොත් ඒ පිළිබඳව ජනතාවට කල් වේලා ඇතුව දැනුම් දීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මකයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු රාත්‍රී 9:30 අපගේ මීළඟ ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පෙනී සිටියා. ඒ ඔහු ඇතුළු 7 දිනකට අද පස්වරු 4ට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස අභියෝජනා අධිකරණයේ කළ නියෝගයකට අනුවයි. අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන් තුනකුත් කර සිටි රවි කරුණානායක මහතා ඇතුළු 7 දෙනෙකු ඊට එරෙහිව ගොනු කළ රිට් පෙත්සම් අභියාචනාධිකරණයේ හමුවේ අද යලි සලකා බැලුණා.
එහිදී අභියාජනාධිකරණය නියෝග කළේ ඔවුන් පස්වරු හතරට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පෙනී සිටිය යුතු බවයි. ඒ අනුවයි රවි කරුණානායක මහතා ඇතුළු පිරිස කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියේ. පර්පෙචුවල් ට්‍රෙෂරි සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන, අධ්‍යක්ෂවරුන් වන ජෙෆ්රි ඇලෝසියස්, රංජන් හොලුගල්ල, අජාන් ගාර්දිය පුංචිහේවා, මහබැංකුවේ ජේෂ්ඨ නිලධාරියෙකු වන එස් පදුමනාපන්, සේවක අර්ථසාධක අරමුදලේ නිලධාරියෙකු වන ඉන්දික සමන්කුමාර සෙසු පිරිසයි. අභියාජනාධිකරණයේ නියෝගය පරිදි ඔවුන්ගේ පැමිණීම සටහන් කරගත් බව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ප්‍රකාශ කළා. අභියාචනාධිකරණය කිසිදු නියෝගයක් නිකුත් නොකරන ලෙසට තමන්ට දෙනුම් දී ඇති බවයි මහේත්‍රාත්වරයා සඳහන් කළේ. අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව රවි කරුණානායක මහතා මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. අපි මේ තිබ්බ උසාවියේ නියෝගයට මම රිට් ආඥාවක් ඉල්ලලා තිබ්බා. ඒක සහනය ලබා ගන්න අතුරු මම නිහඬව සිටියා. යාද ඒකේ ප්‍රතිපලය අනුව මෙතනට ඇවිල්ලා තියෙනවා. මම අගය කරනවා මෙතනට ඇවිල්ලා තියෙන සියලු දෙනාම. අපි ඉදිරිය ගමන් කරමු. ඊට වෙලිය මම කොහොමද දේශපාලනයේ අභියෝග ගමන් කරින් තුරින් තමයි ගමන් කරලා තියෙන්නේ. දැන් ඡන්දයක් තියෙනවා. ඉතින් දැන් අලියා ඉදිරියට තල්ලු කරගෙන යන්න අපි අප කැප වෙලා වැඩ කරන්න ඕනේ. සර් ඉදිරි කොහොමද එක්සත් ජාතික පක්ෂෙන් ගිල්ලන නැත්නම් මේ ටෙලිෆෝන් එකට? අපිට තියෙන එක පක්ෂෙන් එක්සත් ජාතික පක්ෂ විතරයි. අලිය විතරයි. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට උපන්දා සිට කළ පවු නැති කරගන්නට අවස්ථාවක් උදා වී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළ අතර එක්සත් ජාතික පක්ෂ අර්බුදය සම්බන්ධයෙන් තවත් කිහිප දෙනෙකුද අදහස් පළ කළා. අලිය ලකුණ වටිනවා. අපි අලිය ලකුණට ආදරේ. හැබැයි අලිය ලකුණෙන් ඉල්ලන මිනිස්සු කවුද? අලිය ලකුණෙන් ඉල්ලන අයට ජනතා මතයක් තියෙනවා. අලිය ලකුණෙන් ඉල්ලන අයට ප්‍රතිපත්තියක් තියෙනවා. සංධානයක් තියෙනවා. සමාජ සහයක් තිබෙනවා. මේ ප්‍රශ්නේ තමයි වැදගත්. අලිය ලකුණෙන් නාමවජන අරගෙන ගමට යන්න පුළුවන්ද කියලා අපේ ගමේ මිනිස්සුන් ඇහුවාම ගමේ මිනිස්සු කියනවා එහෙම බෑ කියලා. ඉතින් ඒකට අපි මොනව කරන්නේ? ඒ පිරිස අද මේ මැතිවරණයේ කල් දෙමත් කමක් නෑ වගේ කියලා යෝජනා කරනවා. එක එක්කෙනාගේ එක එක අදහස් තියෙනවා. මම හදන්නේ එක්සත් ජාතික පක්ෂය සහ පෙරමුණේ සියලු ජන කොටස් එක්කව කරා. ඉතින් ඒකට අකමැති කට්ටියකුත් ඉන්නවනේ. මේ එක්කව වෙනකොට අකමැති කට්ටියකුත් ඉන්නවා. ඉතින් මම එක එක්කෙනා ගැන ඇඟිලි දික් කරන්නේ නැහැ. මම තාම හදන්නේ මේ කට්ටිය එකට එක්කව කරගෙන ගියොත් අපිට විශාල ජයග්‍රහණයක් ලබන්න පුළුවන්. මම කියන්නේ අපිට ආණ්ඩුවක් හදන්න ලේසි වෙයි කියලා. කීප දෙනෙක් අද එක්සත් ජාතික පක්ෂයට අලියට මුවා වෙලා තමන්ගේ පෞද්ගලික ඕනේ පාකම් ක්‍රියාත්මක කරන්න යනවා. සමහර අය අපේ අය බය කරන්න හදනවා. මේ බය කිරිල්ලට කවුරුත් බය වෙන්නේ නැහැ. අවුරුදු 26ක් තිස්සේ එක්සත් ජාතික පක්ෂය තුළ මේ කරපු නිසා තමයි එක්සත් ජාතික පක්ෂය මේ වගේ මැතිවරණ වලින් දිගින් දිගටම පරාජය වුණේ. අපේ ආගමේ කියමනක් තියෙනවා උපන්දා සිට කරපු පවුඩත වරක් වැන්දොත් කැළණි කියලා. ඉතින් මේ තීරණාත්මක අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂ නායකතුමත් පක්ෂයත් මේ සම්දාරි නැමැති මල්වට්ටියට අත ගැහුවොත් පසුගිය කාලේ සිදුවෙච්ච අමනාපකම් අපි විතරක් නෙවෙයි මේ රටේ ජනතාවත් අමතක කරන බව පැහැදිලිව ප්‍රකාශ කරන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂ අර්බුදය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායකින් කීප දෙනෙකුද මෙසේ අදහස් පළ කළා. විපක්ෂය කදාගෙන අපි හිතන ඒ කාර්යභාරයට පණ පොවන්න බෑ කියලා එක්සත් ජාතික පක්ෂය එකක් එක පක්ෂයක් නෙවෙයි. එක්සත් ජාතික පක්ෂයට අපි හිතන්නේ නෑ පාර්ලිමේන්තුවේ විපක්ෂ කාර්යභාරයක්වත් කරන්න. ආණ්ඩු කාර්යභාරය අසමත් විපක්ෂ කාර්යභාරය අසමත්. මැතිවරණය කල් නොදමන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරුණා. එහිදී කිහිප දෙනෙකුම අදහස් පළ කළා. මැතිවරණය කල් දැමීමක් අවශ්‍ය වෙන්නේ නෑ. ඇත්තම කියනවා නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරියත් යම්කිසි අවස්ථාවක රජයේ හිතනවා නම් පාර්ලිමේන්තුව කැඳවලා මේ ගැන සාකච්ඡා කරන්න ඕනේ කියලා මේ විසුරුව හැරපු පාර්ලිමේන්තුව හදිසි අවස්ථාවකදී කැඳවන්න පුළුවන්. පාර්ලිමේන්තු මැතිවරණයේ කල් දැමීම කියන කාරණේ මම හිතන්නේ සමහර දේශපාලන පක්ෂ මේ මැතිවරණයට මූණ දෙන්න තියෙන නොහැකියාව සහ ඒ පක්ෂවල තියෙන දේශපාලන වසංගතයෙන් බේරීම සඳහා කරන ඉල්ලීමක් විනා එහෙම නැතුව මේ කොරෝනා වසංගතය නිසා මේ පාර්ලිමේන්තු මැතිවරණය කල් දාන ඕක කතාව මම පිළිගන්නේ නැහැ. මේකට මුහුණ දෙන්න නම් කඩිනමින්ම අලුත් පාර්ලිමේන්තුවක් රැස්විය යුතුයි. ඒ නිසා අපිට තියෙන එකම දේ ඡන්දේ කාලට කල්පනා කරන්න ඕන මේ සාල ජනරැලි තියෙනවද නැද්ද? ජනතාව ඒකරාශි වෙන කටයුතු වලින් අවම කරනවද නැද්ද? ඒ වගේ කාරණා පිළිබඳ තමයි කල්පනා කරන්න වෙන්නේ. ඊයේ වෙනකොට එක්සත් ජාතික පක්ෂය ස්ථිර වශයෙන්ම දෙකට බෙදලා තියෙනවා. ගිය මැතිවරණයේදී සියලුම ශක්තිය යොදලා සියලුම බලවේගයකට එක්කහුව වෙලා ජනාධිපති මැතිවරණයට මෝහන දීලා පරාජයට පත් වෙලා තියෙනවා. පරාජයෙන් පස්සේ මේ බෙදීම තව තවත් වැඩි වෙලා තියෙනවා. නාම යෝජනා කමිටුවේ ප්‍රධානියා ලෙස බැසිල් රාජපක්ෂ මැතිතුමාට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් කිසිදු දූෂිත හෝ අක්‍රමිකතා වරදක් පිළිබඳ චෝදනාවක් තියෙන අපේක්ෂකයන්
කිසි කෙනෙක්ගේ නම් මේ ලයිස්තුවට ඇතුල් කරන්න එපා කියන එක ලිඛිතවම එතුමා නාම යෝජනා කමිටුවට දැනුම් දීලා තියෙනවා. ඒ අතර යම් යම් නම් විශේෂයෙන් සඳහන් කරලා තියෙන බව තමයි අපිට තොරතුරු ලැබිලා තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය මන්ත්‍රීවරු 150කට වැඩි පිරිසක් ගෙන් අපි මේ 25 වෙනිදා පැවැත්වෙන මහා මැතිවරණයේදී ප්‍රතිඵල අනුව අපි ආණ්ඩුවක් හදන්න ඕන කියලා. රටට අවශ්‍ය අපේක්ෂකයන් තෝරාපත් කරගැනීමේ වගකීම ඇත්තේ දේශපාලන පක්ෂවලට නොව ජනතාව සතුව බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. මාර්තු 12 ව්‍යාපාරයේ සංවිධානය කළ වැඩසටහනකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. පිරිසිදු ජනතා නියෝජිතයෙකු තෝරාපත් කර ගැනීම සඳහා මාර්තු 12 ව්‍යාපාරයේ ඉදිරිපත් කළ නිර්ණායකවලට මහජන නියෝජිතයින් අත්සන් තැබීම මෙහිදී සිදු කෙරුණා. ජනතාවගේ අදහස අනුව නව නිර්ණායක කිහිපයක්ද ඊට ඇතුළත් කර තිබෙනවා. පෙරේතයාගේ හැටියට තමයි විමාන කියලා. ජනතාවගේ හැටියට තමයි මන්ත්‍රීවරු වෙන්නේ. ජනතාව හොඳට හැසිරුන් නැත්තම් දේශපාලනඥයෝ රණින් අදලා රිදියෙන් වැඩ දාලා කිරෙන් ආවල ගන්න බෑ. ජනතාවත් බලාපොරොත්තු වෙනවා මන්ත්‍රීවරුගෙන් අරක් කරලා දෙන්න. සුසුකන් නැතුව මේකට යන්න. අපේ ගමට තමයි මේක දෙන්නේ. අරගොල්ලන්ට දෙන්න එපා. මේ පක්ෂයගේ ආරක්ෂා කපලා අපට ආරක්ෂා දෙන්න. අපි කොහමද පිරිසිදු මන්ත්‍රීවරු බලාපොරොත්තු වෙන්නේ? ඒක තමයි ප්‍රශ්නේ. අපි හුඟ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ දේශපාලනඥයොත් නිලධාරීනුත් විතරයි හරියට ඉන්නෝ. ජනතාව දේශපාලනඥයන් සහ නිලධාරීන් මෙහෙවන්න ඕන. ජනතාවගේ අතේ තමයි සම්පූර්ණ වැඩේ තියෙන්නේ. හොඳ අපේක්ෂකය තෝරන එක පක්ෂවල වක්කීමක් නෙවෙයි. ජනතාවත් බල කරන්න ඕනේ. නරක මිනිසු දැම්මොත් අපි එයාට නෙවෙයි තමතුලා පක්ෂයටම දෙන්නේ නැහැ කියන්න ඕනේ. ඒක කියන්නේ ජනතාවගේ අතේ තමයි බලේ තියෙන්නේ. දැන් ක්‍රීඩා පුවත්. කොරෝනා වෛරසය හේතුවෙන් අන්තර්ජාතික ක්‍රීඩා තරඟ කිහිපයක්ද කල්දමා තිබෙනවා. සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියද නතර කෙරුණා. එමෙන්ම මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන ප්‍රවීණයන්ගේ පන්දු භාර 20x20 ක්‍රිකට් තරඟාවලියද නතර කර තිබෙනවා. ලබන 29 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය ආරම්භ කිරීම ලබන මස 15 වනදා දක්වා කල් තැබුණා. කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඕස්ට්‍රේලියා වේග පන්දු යවන ක්‍රීඩක කෙන් රිචඩ්සන්ට නවසීලන්තය සමග පවත්වන තරඟය අහිමි වී තිබෙනවා. ජාත්‍යන්තර පැසිපන්දු සම්මේලනයේ සංවිධානය කරන සියලුම තරඟාවලි අද සිට අත්හිටු වීමට තීරණය කර තිබෙනවා. නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මෙවර ජපානයේදී පැවැත්වීමට නියමිතව තිබෙන ඔලිම්පික් ක්‍රීඩාවලියට කල් දැමීමට පියවර ගත යුතු බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔලිම්පික් ක්‍රීඩාවලියේ කටයුතු භාර ජපාන අමාත්‍ය සේයිකෝ හෂිමොටෝ ප්‍රකාශ කරත්තේ ක්‍රීඩා උළෙල කල් දැමීම හෝ අවලංගු කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ සංවිධායක කමිටුව කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි. ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජූලි මාස 24 වනදා ටෝකියෝ හිදී ආරම්භ කිරීමට නියමිතයි. සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය අවසන්. යලිත් හමු වෙමු රාත්‍රී 9:30ට. www.ipnnews.lk